දැම් වෙලාස්ථාතියන. මන බඳින විලාස්තාතියනවා. ඒවගේ සමහර විලාස්තාති නවා දැක්කම ඉල්ල ඇදෙන විලාසිතා. විහිලූකට ලක්වෙන විලාස්තාාතියන. ඒවගේම තවත් සමාරු නොගැලපෙන විලාසිතා කරටතාදනු. පෞගගේ දස්වල සමාජමාධ්‍යයගේ චාර්රූපයෙකු තෙක්ක අද අරුණු පත්තරේ දාලතිීන සටහනකට සුවිශේෂි අවධානයේන අපි කතා කරමු ඒ ගැන. නිලමේ ඇඳුමෙන් සමයන්නට නයියට නීති මේ පීවර. ඔසරිය බාගට ඇඳ ඩෙනිමක් ගහලා අශිකා ජයව ඉඩලිය මේ චාරපතෙක අරුණු පතරේ වාර්තාව දාළතියනවා. පාරම්පරික නිළම ඇඳුම උඩනට ඔසරිය සහ වෙස් ඇඳුම් කට්ටලයේ ඇතිවාටිනාකම් විකෘති කරමින් චාරූප ලබාගෙන සමාජ මාධ්‍ය ජාලාවලට මුදාාහරණ සේලු මදිනාට එරේව. නීතිම ක්‍රාමාර්ග ගන්නාබව ශ්‍රීලංකා මංගල සේවා සැපිම් කරුවන්ගේ සංගමය කේනවා. පස්කෙදදින කේපේ පුරාම සමාජ ජාලාහරහා මෙම ඇඳුම් විකෘති කරමින් නිර්මාණය කළ විලාසතා වනසයිත චාරූප සංසර්නයවූ බව මෙම සංකමය සභාපති සුමිත් සඳහන් කරනවා. මෙරට පාරම්පරික ඇඳුම් විනාශ කරමයෙන්. ඉදිරි පරම්පරාාවට ඉතාමත් වැරදි ආදර්ශ ලබාධන චාරූප, කොතකුත් සමාජාලෝසේ සංසර් නිවද සංස්කෘතික කටයතු ඇමති හෝ අත්‍යංශයේ වක්ගේ උත්තන් නිියඩව සිටීමම කණගාටුවට කරුණක් බව ඕ සදහන් කරල්ලා. පාරම්පරික නිලමේ ඇඳුමේ උඩකොට සමග ඩනිම් කලිසමක් ඇඳගෙන නිසිටන පුද්ගලයන්ගේ චාරූප සහ උඩට ඔසරයේ හැක්ටේ සමග ෙනින් කලිසමක් ඇඳග නිසෙත්න කාන්තාවන්ගේ චාරූප මේදිිනවල ෆේස්බුක් සමාජජාලාවස සංසාර්ණය වන බව ඒදී ඔවු සදාහන් කරනවා. රම් පරික ඇඳුම් සම්ප්‍රදායික දේවල් සංස්කෘතික කාරණාවල්ට ගරු නොකරණ කණ්ඩායම් පිළිබඳ අවධානියම් කරන් ටෝඩි දැන් ඇත්තටම සමාජ මාධ්‍යය කොයිතරන්නම් හොද පැත්කට භාවිතා කරන්න පුළුවන් දෙයක්ද. නමුත් සමහර ඒක භාවිතා කරණනාාකාඩි මහමුත්වයෙන් කියන්ඩෝනිිනයි.